අයිබෝවන් ඔන්න අදත් අපි ඕගල්ලන්ව ලංකොන්සෙන් යුකේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිද දවසක් ඒකම හෙට සවුන්ද හෙටත් නිවාඩු බෑන්ක් හොලිඩේ එකක් යුකේ වල. ඉතින් වෙදර් එක හොඳ හින්දා අපි ඇත්තටම හිතන් හිටියේ හෙට බීච් යනවා කියලා. ඒ වුණාට මේ හෙට පොඩ වහින කාලගුණයක් තියෙන්නේ. ඒකෙන් ද අපි අපේ පොඩි වැඩ ටිකක් තිබුණේ ඒ වැඩ ටිකක් කරගෙන මේ දැන් බීච් යන්න දාගත්තා. ගෙදරින් නම් ඇත්තටම පැය දෙකක් විතර යනවා යන්න. අස්න යුකේ බීච් ගිහිල්ලාම නැහැ. ඉතින් මං කිව්වා යන් කියලා. දැන් බබා පොඩ්ඩක් නිදි අපි ආයෙත් ගන්න ඉඳා ගන්න වුණා. පැය දෙකක් යන්න තියෙන හින්දා ගිහිල්ලා පොඩ්ඩක් වැල්ලා පාගලා එන්න කියලා තමයි හදන්නේ. දෙයිගම් බෝ දෙයිගම් නිදි මතයිත් බබා දෙයනෝද නිදි මතයි. අපි හොමස යන්නේ. එයා උදේ ස්විමින් ගියා, ෆුට්බෝල් ගියා, ඔක්කොම කළා තමයි අපි මේ හොමස යන්නේ ඉවර වෙලා. අපි එනකොට නම් තිබ්බ දැන් ටිකක් අවුව අඩු වෙලා දැන් වෙලා දැන් වෙලා එකයි විස්සයි. ලංකාවේ දැන් නම් මේ දවස්වල ගොඩාක්ම මේ දරා ගන්න බැරි රස්නයක් තියෙනවා කියලා කියනවා. මේ අවුව නම් තාම එහෙම නැහැ නේද? එච්චරම නැහැ. තාම දරුණු අවුවක් කාලා නැහැ. අපේ බබා නිදාගෙන හිටියා මෙච්චර වෙලා පැය දෙකම. දැන් තමයි නැගිට්ටේ. මේ බලන්න මේක රෝලර් කෝස්ටර් එකක් වගේ. මේක මෙතන මේ කියන්නේ බ්ලැක් පූල් ප්ලෙෂර් බීච් කියලා. මේ අපි ඒවට නම් යන්නේ නැහැ. ඒක නිකන් අර තීම් පාර්ක් එකක් වගේ, නිකන් රයිඩ්ස් එහෙම ගොඩක් තියෙනවා. මේ හැබැයි මේක මේ මම දැක්ක ටිකක් එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ ඔන්ලයින් ටිකට් ගන්නවා නම් පොඩි ලාභයක් තියෙනවා. බට් මේ ගේට් එකෙන් ඇල්ල ටිකට් ගන්නවා ටිකක් එක්ස්පෙන්සිව්. මේ ඇතුල් වෙන්නත් ගන්න ඕනේ ටිකට්ස්. මේ අනිවාර්යයෙන්ම රයිඩ්ස් ගියත් නැතත් ඒක තමයි. මේ අපි ඉතින් ඒ කියන්නේ මේ සුදු මේක මාර ලස්සන ඇති නේද? මේ රෑට මේ ඔක්කොම ලයිට්ස් දාලා වගේ ඇත්තේ නේද? ඕ මේක නම් මාර බය හිතනවානේ. කොහේදන මේක සුදු වර අනි පැත්තරම හරවල යවන්නේ ඔලුවෙන් හිටගෙන. ලංකා ගෝල්ෆිස් මතක් වෙනවානේ. නිකන් ඩුබායි ගතියකුත් තියෙනවා. හේමද? ඔයාට තේරෙනවා ඉතින් මම ගිහිල්ලා නැහැනේ. මේ හරියනම් අපේ අර ගෝල්ෆිස් ෆීලිං එක තමයි එන්නේ. අඩුපාඩු වල තියෙන ඉස්සෝඩි ටික ඒක අරත්ත ටික තමයි. වතුර හරි ඈතින් නේ තියෙන්නේ. නිර්වාන් වෝට වෝට. එයාට සීතලයි. මේ අපි පොට ජැකට් ඇඳ සංජය ඇඳලා ඉන්නේ. මේ පොඩ සීතලයි වගේ තියෙනවනේ. ඉතින් හුලඟ තියෙනවනේ.
මේ තියෙන්නේ අර අපිට පැමිණි රයිජයන් නෙවෙයි අම්මෝ. අර බයි එක දැක්කම අපි දැන් මේ මත වැල්ලෙත් ඉතින් ටික දුරක් ආවා. ගොඩක් ඉන්න තියෙනවා. තාම ඉතින් සමය එක හරියටම නෑනේ. ඉතින් කට්ටිය නෑ ගොඩක්. මෙයාගේ ෆ්‍රෙෂ් එක්ස්පීරියන්ස් එක වෙන්න. එයා යන්න කැමති නෑනේ. මේ බලන්නකෝ ඉතින් අපි මේ ජැකට් දාගෙන තමයි ආවේ. තව පරක්කු වෙන්න ඕනේ. මේක තින් තවම ස්ප්‍රින්ග්නේ. ඒක තමයි කට්ටියත් අඩු. එයා බයයි. බබා ආසයිද? ආ? ස්විමින් කරන්න බෑ. වතුර දුඹුරු පාටයි උනාටනේ. ඔව්. නිල් පාට නැහැ. මඩ පාටයි. මඩ පාටයි. මඩ බීච් එකක්. බ්ලැක් පූල් ම තමයි. බ්ලැක් පූල් කියන්නේ ඔව්. ඔයා තින් ලංකාවේ නැහැනේ මේ වගේ කොහොම හැමතැනම වගේ වතුර හොඳයිනේ අපේ ලංකාවේ බීච් එකේ. ඔව්. බීච් එක. දැන් ඉතින් අපි මේ යනවා. මෙතනින් යනවා. ඒ කියන්නේ ඉතින් නාන්න කරන්න මුකුත් එහෙම බැහැනේ. අපි දැන් යනවා පියේක. ඔව්. ඒක ටිකක් ඈත. ඒක නිසා අපිට ආයි යන්න වෙනවා මේ පැත්තට. ඉර හොඳට වේනවා මේ වීඩියෝ එකට තමයි. ඉතින් නැත්තම් අපිට බලන්න නම් බෑ. සනීපයි ඉතින්. ඒ වුණාට මේ වැල්ල ටිකක් වෙලා ඉඳද්දි එරෙනවා වගේ වෙනවා. කකුල් මෙතන හැබැයි නාන්න පුළුවන්ද කියලා නම් දන්නේ අර ටිකක් මඩ පාට නිසා. එහෙම නැත්නම් රැල්ල පා ගන්න වගේ නම් ඉතින් හොඳයි. මේ වැල්ල රැලි රැලි. මේ මොන නේ තියෙන්නේ නිකන් අර සාමාන්‍ය නිකන්. ඕ තුඩි වැල්ල එහෙම නේ තියෙන්නේ. හරි අමුතේ. අර පෙබල්ස් වගේ තියෙන්නේ. දැන් එන්නේ උමනාවන්න. ඔයා දැක්කද මේ ලොකු මේකෙන් යනවා උස මේකෙන්? මේ ලොකුම එකෙන් අරගෙන රුස්සම මේකෙන් යද්දි නම් හරි බය ඇති. හැබැයි මේක ඉරෙනව ටිකක් යද්දි අරගෙන 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 එපා 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 පව් 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 පව්. ටික වෙලාවක් ඉන්නකොට එරෙනවනේ. එයා එකක එරිලා ආයි ආයි ගහන්න. තව එහෙකට පිහිටන්නේ මේ මෙතනටම වතුර එනවා. මේ හරියටම ඒක තමයි මේ රැලි රැලි වගේ දියෙන්නේ. දැන් මෙතන මේ අපි සාමාන්‍ය දකින මේ විදියට තමයි සෑන්ඩ් එක තියෙන්නේ. මේ වතුර වැඩි කාලෙට මෙහෙටත් එනවා ඇති මං හිතන්නේ. ඒක වෙනුවෙන් මෙහෙම තියෙන්නේ. මේ හරිය මේ බලන්න. මේ මෙහෙට උනිකන් වතුර ආපු ගතියක් වගේ තමයි තියෙන්නේ. තේරෙන්න. ඉවරදින් දැන් අපි යනවා.
කොහොමද ඔයගොල්ලන්ට? සනීපයි සීතලයි. ඔව්, නිකන් ඇවිදලා යන්න හොඳයි. අවුව දින ඉඳ පොඩ්ඩක් ඕකේ. නැත්නම් ඉතේ ගියාම නම් මේ හරි ඉතින් හරිම සීතල. ඔව් ඔව්. මේ පැත්තට එන්නවත් බැරුව ඇති. අපි ඉතින් දැන් බීච් එකකින් ආවා. මේ බඩගින්නක් තියෙනවා. අපිට වඩා බබාට මේ ඊට පස්සේ අපි දැන් කන තැනක් බැලුවා. මෙතන තියෙනවා මේ ඇල්ලලා තියෙනවා. ඉස්සරහම තියෙන්නේ ඔව් මේ ඉටලියන් රෙස්ටුරන්ට් එක. මේ ඇල්ලලා දන්නේ නැහැ හැබැයි. මේකනේ මෙතන අර මේ ඔව් කෙලින් ඉටලියන් ස්ටයිල් එකට මේ අර පෝරුණු පීසා කියලා කියන්නේ. කෑමෝ කොප ඉටලියන් පීසා එකක් ඒක අපි ගත්තේ මේක මේ ඉටාලියෝ කියලා පීසා එක. ඊට පස්සේ මේක චීසි ගාලික් බ්‍රෙඩ් ඒ වුණාට ඒකත් පීසා එකක් වගේම ලොකු පීසා මේ පීසා මේක පීසා එක හොඳයි රසයි ඉටාලියන් ස්ටයිල් එකට තියෙනවා චූට ලුණු ගතියක් තියෙනවා අර මේ මම හිතන්නේ අර කර්චෝෆි වගේ දිනනවා මේ සමහර ඒක නිසා බෙන්ඩ ඇති දන්නේ නැහැ අනිතක හැම් මෙහෙමක් තියෙනවා මේ කියන්නේ අර මේ වගේ පීසා එකක් මේ අපි ආසයි ඉතින් කන්න මේක කන්න මේ වගේ ඉටලියන් රෙස්ටුරන්ට් එකකට මෙන්න ඕනේ ඉටලියන් පීසා තරම්ම රස නැහැ අපි ඉතාලි වලින් කනවා වගේ බට් මේ හොඳයි UK වල කනේවට වඩා ඩෙසර්ට් කෑවේ නැත්තම් ඉතින් අඩුපාඩුවක් නැහැ නැත්නම් ආවා ඩෙසර්ට් පෑන් කේක් එකක් තියෙනවා මේ වැල් අයිස්ක්‍රීම් එක එක මේ ඇතුළේ තියෙන නියුට්‍රලා ඊට පස්සේ මෙතන තියෙනවා තිරමුසු බබාට නම් ඉවසිල්ලක් නෑ ඉවසිල්ලක් නෑ ඊට බබා අපි දැන් කාලේ ඉවරයි මේ ගෙදර යන්න ආයි හදන්නේ ඉතින් පැය දෙකක් යන්න වෙනවා මේ ඉස්සරහ පබ් එකක් තියෙනවා මේක ෆුල් කට්ටිය ඉන්නවා හොඳට මට ලොකෝට වීඩියෝ කරගන්න බෑ මේ ඔහොම තමයි ඉතින් මේ සංජය UK වල මේ අපේ නෙමෙයි ඉර පෑවුවම පබ්ස් ඔය වගේ තමයි නේ ඔක්කොම හරි අපේ වාහනේ කියලා වෙනවානේ